ආයුබෝවන් ඔයාලව ආදරෙන් එකතු කරගන්න මගේ මිස්ටේසි YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන ස්ලිට් ස්කර්ට් එක මහගන්න විදිහ. වීඩියෝ එක බලන්න කලින් මගේ මේ මිස්ටේසි YouTube channel එක subscribe කරලා මෙන්න මේ bell icon එකත් click කරන්න. දැන් අපි බලමු ඉනට ඉලාස්ටික් එකක් දාපු ඉස්සරහා ස්ලිට් එකක් තියෙන මේ ස්කර්ට් එක මහගන්නේ කොහොමද කියලා. මේ තමයි අපි අද බ්ලොක් එක හදාගන්න යන ස්කර්ට් එක. මේ විදිහට ඉන්නට ඉලාස්ටික් එකකුත් දෙපැත්තේ ඩාට් දෙකකුත් එක්ක ඕපන් ස්ලිට් එකක් තියෙනවා. දැන් බලමු අවශ්‍ය මිනි. ඉන වට උකුල දක්වා උස. සාමාන්‍යයෙන් උකුල දක්වා උස සම්මත මිම්මකට තමයි ගන්න අඟල් 7.5ක් වගේ එක වැඩි හිටිය අයට ඒ ගාන අරගෙන පොඩි අයට අපි අඟල් 5ක් වගේ තමයි ගන්න. ඊට පස්සේ අපිට උකුල වට මිම්ම ඕන වෙනවා. ආපහෝ සායේ උස. දැන් අපි බලමු මේ ස්කර්ට් එකේ බ්ලොක් එක ඇඳ ගන්න විදිහ. මේ විදිහට රෙද්ද නැම්ම මේ විදිහට තියලා අපි උඩින් ඉරක් ගහ ගන්න ඕනේ. ඒ ඉරේ අපි දැන් ලකුණු කරනවා අපගේ සායේ අඳින තැන ඉනේ මිම්ම. ඉන මිම්ම මම අර කලින් පෙන්නපු මිමි ඔයගොල්ලන්ට ලකුණු කර ගන්න පුළුවන්. ඒවට මම අදාළ මැහුම් වාසිත එකතු කරලා තමයි ඔයගොල්ලන්ට මිමි චාට් එකේ දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ අපේ උඩ ඉරේ ඉඳන් පල්ලෙහාට ලකුණු කරන්නේ අපේ උකුල දක්වා උස. මම ඔයගොල්ලන්ට කිව්වා එතෙන්දි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ සම්මත මිම්ම. ඊට පස්සේ අපි හරහට ඇඳගත් උකුල රේඛාවේ තමයි අපේ උකුල වට මිම්ම ලකුණු කරන්නේ. මේ විදිහට ඔයගොල්ලන්ට උකුල වට මිම්ම ලකුණු කරගන්න පුළුවන්. මේ විදිහට උකුල වට මිම්ම ලකුණු කරලා ඔයාලට අර අපේ ඉන වට මිම්මයි උකුල වට මිම්මයි මෙන්න මෙහෙම යා කරලා අංශය ඇඳ ගන්න පුළුවන්. දැන් අපි සායේ උස බලමු. අපි උස බලද්දී ඒ කියන්නේ අපේ මේකට ඉන පටියක් එනවා. ඒ ඉන පටියට අඟල් දෙකක් අඩු කරලා තමයි ඔයගොල්ලෝ සායේ උස ගන්න ඕනේ. මේ විදිහට ඒ ඉන පටි අඟල් දෙක අඩු කරපු සායේ උසට තව අඟලක් එකතු කරලා තමයි මේ විදිහට සායේ සම්පූර්ණ උස ලකුණු කරගන්න ඕනේ. මේ සාය නිර්මාණය කරගන්න කලින් අපි ටයිට් ස්කර්ට් එක තමයි මුලින් නිර්මාණය කරගන්නේ. ටයිට් ස්කර්ට් එක බලමු. මේ විදිහට අපේ උකුල රේඛාවේ ලකුණු කරපු මිම්මට වඩා අඟලක් අඩු මිම්ම තමයි අපි මේ යට සාය වාටිය රේඛාවේ ලකුණු කරගන්න ඕනේ. එහෙම අඟලක් අඩු මිම්ම ගත්තට පස්සේ එකෙන් අපිට ටයිට් ස්කර්ට් එක නිර්මාණය කරගන්න පුළුවන්. මේ බ්ලොක් එක ආධාරයෙන් ඔයගොල්ලන්ට කැමති නම් මේක ටයිට් ස්කර්ට් එකක් විදිහට ස්ලිට් එක දාලා නිර්මාණය කරගන්නත් පුළුවන්. මම දැන් පෙන්වන්නේ මම නිර්මාණය කරගත්ත A-line ස්කර්ට් එක. මේ විදිහට අපි වාටිය ලකුණු කරපු මිම්මට වඩා ඔයගොල්ලෝ A-line ගන්නකොට අඟල් 2.5ක් 3ක් වගේ ගන්න. මම මේකේ වැඩි ප්ලේයර් එකක් ඕනේ නැති හින්දා අඟල් 2.5ක් ගත්තේ. මේ විදිහට ඒක ඊට පස්සේ උකුල රේඛාවත් එක්ක යා කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ අංශයේ උකුල හැඩේ ගොඩාක් ලොකුවට නෙමෙයි පුංචි හැඩයක් දීලා මේ විදිහට හැඩ කරගන්න. දැන් අපි බලමු සාය ඩාට් එක නිර්මාණය කරගන්න ආකාරය. මේකේ ඩාට් එක නිර්මාණය කරන අපේ ඉන රේඛාව හරි මැද බලලා ඒ හරි මැද ඉඳන් අපි අඟල් 3.5ක් පහළට රේඛාවක් අඳිනවා. සාමාන්‍යයෙන් මේ ස්කර්ට් එකේ අඟල් 3.5ක් සම්මතයි. ඒ අඟල් 3.5 රේඛාවට දෙපැත්තට අඟල් භාගෙ බැගින් තියලා මේ විදිහට ඔපනැල්ල ඇඳගන්න. මෙන්න මේ විදිහට ඔපනැල්ල ඇඳගන්න පුළුවන්. එතකොට සායේ හැඩය ලස්සනට පේනවා. දැන් අපි මේ විදිහට ඉන රේඛාවේ අයිනෙන් අඟල් 3 කාලක් පහත් කරගන්න ඕනේ. අඟල් 3 කාලක් පහත් කළා මෙන්න මේ මං රූප සටහනේ පෙන්වන විදිහට ඒ 3 කාලට වෙනකන් යන්තම් හැඩ කළා. ඒ කියන්නේ ඉනේ අයින කොටසේ ඒ උසම තියලා ඉස්සරහට මෙන්න මේ වගේ අඟල් 3 කාලක පොඩි හැඩයක් දෙන්න ඕනේ. ඔන්න අපි සාය ඉදිරිපස පළව නිර්මාණය කරගෙන ඉවරයි. මම මේ ඔයගොල්ලන්ට තව තද රේඛාවකින් ඇඳලා පෙන්වලා තියෙන අපි සාය කපා ගන්න ඕනේ විදිහ. දැන් මේ විදිහට අපි ඇඳගත්ත සාය අපි අර ඉනේ ඇඳපු හැඩය සහ උකුලේ හැඩයත් එක්ක මේ විදිහට ඇඳගත්ත සාය මේ ආකාරයට කපා ගන්න පුළුවන්. ඔගොල්ලන්ට මේ විදිහට සාය වෙනම බ්ලොක් එකක ඇඳලා හරි නැත්නම් කෙලින්ම ඔය මං කියලා දීපු විදිහට සාය රෙද්දෙම ඇඳගෙන නිර්මාණය කරගන්නත් පුළුවන්. මේ තියන්නේ අපි කපාගත්ත ඉදිරිපස පළුව.
දැන් අපි බලමු පිටිපස්ස පළුව නිර්මාණය කරගන්න විදිහ. අපි පිටිපස්ස පළුවත් මේ විදිහට නැම්මට තමයි නිර්මාණය කරගන්නේ. මේ වගේ නැම්මට තියලා අපි ඉදිරිපස්ස පළුවේ අර අඩු කරපු අඟල් තුන් කාල මේ විදිහට ඉස්සරහා ඒ කියන්නේ පිටිපස්ස පළුවෙන් ඒ අඟල් තුන් කාල උස්සන්න ඕනේ. ඔගලන්ට මතකයි මම අඟල් තුන් කාල අඩු කළේ ඒ කියන්නේ හැඩ වෙන්න ඉස්සරහට විතරයි. එතකොට ඒ අඟල් තුන් කාලෙ ඉඳන් කෙලින් ඉරක් හැන්දම මේ විදිහට අපේ ඉන රේඛාව ආය ගානට තියෙනවා. ඊට පස්සේ අපේ අර එතන ඉදිරිපස පළුවෙන් අඩු වෙච්ච අඟල් තුන් කාලේ ඩාට් එක අර පිටිපස පළුවේ අඟල් තුන් කාලට වෙනකන් උස්සගෙන මේ විදිහට අර ප්‍රමාණයටම නැවත පිටිපස පළුවේ ඩාට් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විදිහට ඩාට් එක නිර්මාණය කරගෙන ඊට පස්සේ අපේ අර ඇඳගත් ස්කර්ට් එක ඒ විදිහටම උකුල උස ඒ විදිහටම අපිට කපා ගන්න පුළුවන්. දැන් මේ තියෙන අපි කපාගත්ත ඉදිරිපස පළුව සහ පිටිපස පළුව දැන් අපි බලමු සායේ ඉදිරිපස විවරය කොහොමද ඇඳගන්නේ කියලා කපා ගන්න විදිහ. මේ විදිහට අපේ ඉනේ ඩාට් එකේ ඉඳන් පහළට මැනගෙන එතන ඉඳන් අඟල් දෙකක් අයිනට වෙන්න, කියන්නේ මැදට වෙන්න නෙමෙයි, ස්ලිට් එක චුට්ටක් දන හිස හරියට තියෙන්නේ. අඟල් දෙකක් එකහමාරක් වගේ අයිනට වෙන්න ලකුණු කරලා එතන ඉඳන් අඟල් 6ක 5ක ඔගොල්ලෝ කැමති විදිය ස්ලිට් එකක් මේ විදියට සායට දාගන්න පුළුවන්. දැන් අපි බලමු සායේ ඉනපටිය නිර්මාණය කරගන්න විදිහ. මේ විදිහට ඉනපටිය නිර්මාණය කරගද්දි මම ඉනපටියේ පළල අඟල් 5ක් විදිහට ගත්තා. ඒ කියන්නේ මම මේකට අඟල් 2ක ඉලාස්ටික් එකක් දාන හින්දා 2 ගාන 1 2කට නැමුනම 4ක් යනවා. ආයේ මහුන් වාසි වලට අඟලක් එක්ක මේ විදිහට අඟල් 5ක් පළල සහ ඉනමින්මට වඩා අඟල් 3ක් වැඩි ඉනපටියක් තමයි මම මේකට නිර්මාණය කරගන්නේ. මේක ඉලාස්ටික් එක ගොඩාක් රැලි වෙන්න ඕනේ නැති හින්දා මම ඉලාස්ටික් එක ගන්නේ අපේ ඉනමින්මට වඩා අඟල් 2ක් අඩුවෙන්. ගොඩාක් අඩු වුණොත් ඉනට ගොඩාක් රැලි එනවා. ඒක නිසා අඟල් 2ක් අඩුවෙන් තමයි මම ඉනපටියට ගන්නේ ඉලාස්ටික් එක ගත්තේ. මේ තියෙන්නේ දැන් මම නිර්මාණය කරගත්ත ඉනපටිය දිග ඇරියම මෙන්න මේ විදිහට අපේ සායේ ඉනට වඩා අඟල් 3ක් වගේ වැඩිපුර තමයි තියෙන්නේ. ඔන්න අපේ ස්කර්ට් එක නිර්මාණය කරගන්න බ්ලොක් එක ඇඳගෙන ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකකින් මේ ලස්සන ස්කර්ට් එක මහගන්න විදිහ ඔයාලට කියලා දෙන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අලුත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් මම ඔයගලව හම්බෙන්න.